දකුණ අපේ දෘෂ්ටියෙන් බැලපුවාම උතුරේ ඇති උණුසන්නද අරගලේ ත්‍රස්තවාදී කැරල්ලක් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන් ඒ අපේ දෘෂ්ටියෙන් බලපුවාම. හැබැයි අපිට ඒක එහෙම වුණාට උතුරේ අරගලේ ඇතැම් අය හුවා දැක්වේ ඒක විමුක්ති අරගලයක් විදිහට, විමුක්ති ව්‍යාපාරයක් විදිහට. දැන් හිතන්න පොඩ්ඩක් මේ චේගුවෙරා මේ මොහොත වෙනකන් ජීවත් වෙලා හිටියානම් ජීවත් වුණානම් ඔහු එන එකක් නැද්ද ඔබට හිතෙන්නේ උතුරේ සටනට උදව් කරන්න? ඔහු මොන වගේ ස්ථාවරයක් ගනේද උතුරේ අරගලයේ සම්බන්ධයෙන්? ඔව් අපි මාක්ස් අද ව්‍යාපාරයක් අර නම් කියන එකට උත්තර දෙන හරි අමාරුනේ. උනා නම් කියන එකට ඔබ අහපු සමන් කියන චේගුවෙරා සහෝදරය හිටියානම් කිසිසේත්ම උතුරට එන්නේ නැහැ. හේතුව චේ කොමියුනිස්ට්වාදී සමාජවාදී ඔහුට දැක්මක් තිබ්බා ඔහුක අරගලය පිළිබඳ. ඔහුගේ අරගලය තිබුණේ ලෝකේ එකතු කරන අරගලයක්. මුල් ලතින් ඇමරිකාවම එක සමාජවාදී රාජ්‍ය බවට පත් කරන තමයි ඔහු ලතින් ඇමරිකාව තෝරගත්තේ. නමුත් අපි දැක්කේ එල්ටීටී සංවිධානයේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම එල්ටීටී අරගලය බෙදෙන එකක්. රට බෙදෙන එකක්. එල්ටීටී යුද්ධ කරගේ හමුදායක විතරක් නෙවෙයි. මේ කිසිම සන්නද්ධ ක්‍රියාවට කිසිම අදාළකමක් නැති සාමාන්‍ය ජනතාව. මරා දැම්මනේ අරන්තලයි භික්ෂුන් වහන්සේ ඝාතනය කරනවා. මුස්ලිම් ජනතාව මරලා පල්ලියකදී මරලා විනාශ කර දානවා. සිංහල ජනතාව විනාශ කරනවා. දෙමළ ජනතාව මරනවා. එතකොට ඒක ඇතුළේ ෆැසිස්ට්වාදී ලක්ෂණ තිබුණා. ඒ ඔක්කොම කරේ වෙනම රාජ්‍යයක් සඳහා. විමුක්ති සඳහා නෙවෙයි ඇත්තටම තමයි. අපි මේක පිළිගන්නු. මොකද්ද උතුරේ ජනතාවට ආයුධ අතට ගන්න තරම් සාධක හිතිබ්බ. විශාල පීඩනයක් තිබ්බා, ආර්ථික අමාරුකම් තිබ්බා, ජාතික පීඩනය තිබ්බා, ඔවුන්ව දෙවෙනි පන්තියේ පුරවන්ස සැලකුවා, ඔවුන් ගණන් ගත්තේ නැහැ. මේ 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 අපේ අපේ රටේ ධනපති ආණ්ඩු කරපු බරපතල වැරද්දක් තිබුණා. රැවට්ටුවා. නිසා උන්ට අවිගන්න තරම් සාධක නිර්මාණ කළ තිබුණා. ඒක පාවිච්චි කරත්ත ප්‍රභාකරන් වෙනම රාජ්‍යයක් සඳහා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මාක්ස්වාදී ව්‍යාපාරය කියන කිසි කෙනෙක් එහෙම එකක් අනුමත කරන්නේම නැහැ. චේ ගෙවෙරා පැහැදිලිවම ලෝකෙම එකතු කරන්න මානව සංහතිය වෙනුවෙන් සමාජවාදී වෙනුවෙන් මනුෂ්‍යත්වයෙන් සටන් කරපු කෙනෙක්නේ. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ එල්ටී සංවිධානයත් එක්ක ඉන්කොට් සංවිධානයත් එක්ක තිබිච්ච ප්‍රශ්නේ ඔන්නෝක. ඒගොල්ලන්ගේ අරමුණ වැරදි. බෙදා වෙන කරන අරමුණ පැමිණිල් කියන්නේ පිරිසුදු දෙමළ රාජ්‍ය හදන මිලැස්තිලා හිටියේ. ඉතින් ඒක විසින් තමයි අර මේ ත්‍රස්තවාදියක් හැටින මේක මතුවෙලා ආවේ. නමුත් දැන් ගත්ත අපි උතුර වැඩ කරනවා ළඟදිත් කියලා උතුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ ගත්තොත් දෙමළ ජනතාවගේ ඇත්ත අධ්‍යාත්මය ගත්තොත් දෙමළ ජනතාවගෙන් 100% වැඩි ප්‍රමාණයක් අපි විශ්වාස කරනවා එල්ටීටී සංවිධානය විරුද්ධයි කියලා. මොකද එල්ටීටී සංවිධානය දෙමළ ජනතාව මත පටව බලහත්කාරයේ මීට වඩා වැඩි. උන් දෙවන්ත බලහත්කාර යටලා හිටියේ. එතකොට මේ බලහත්කාර යටලා හිටියේ ඒවිල කතාන පුළුවන්කම තිබුණා. දැන් ඔවුන් කතා කරනවා. දැන් තමිලිනගේ පොත ගන්නකො. මේ පොත උතුළුණත් ඔය උපුටපු කරුණු ගත්තාන් පස්සේ අර තිබිච්ච පීඩනේ දැඟලීට ඇවිත් තියෙනවා. ඉතින් ඒස උතුරේ අපි ගියාමත් අපිට මුණ ගැහනා ඉන්නවා. සමහර අපි ගියාමත් මුණ ගන්න එල්ටීටී පොලිසියට සාජන කෙනෙක් ළඟදී. ඒගොල්ලෝ ඔක්කොම දැන් මේ 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 සාමකාමී ජීවිතයට කැමති. නැවත හරම එකක් ඕනේ නැහැ. කේද වාචකේ තියෙන්නේ මේ දෙපැත්තේම නායකයෝ ආපහු හදනවා මේ එකක් මතු කරගන්න. ඔව්. දැන් උතුර ගත්තමත් විග්නේෂන් මහත්තයා ආයි හදන්නේ මේක මතු කරගන්න. මොකද ඒගොල්ලෝ අසහතක උතුරේදී. ඔව්. පලාසභාව අසහතක. පලාසභාව මුකුත් කරලා නැහැ. දැන් උතුරේ ජනතාවගේ විරෝධය පලාසභාවට එමින් තියෙන්නේ. එතකොට ඒ විරෝධය යට කරගන්න හොඳම දේ තමයි උතුරු පලාසභාව ආයි ජාතිවාදී මතු කරගන්න එක. ඒ වෙනම රාජ්‍යයක් ඉල්ලන එක. එනිසා යෝජනා සම්මත කරගන්න. මේ ගත්තමත් පැරිච්ච කණ්ඩායමක් ඉන්න ඕනේ. ඒකට දේශපාලන කරන වෙන දෙයක් නැහැ. මෙහෙටත් ඕනේ අර උතුරේ බිල්ලා. එනිසා තමයි අර බෝම්බ ජැකට් එකක් හම්බෙච්ච ගාමම උන් ආයි කොටින ගිටනවා කියලා මේ කෑ ගන්න පටන් ගන්නෙ. මේක ගත්තොත් ඛේදවාචකයක්නේ. මේ අපිට දැන් ඕනකම තියෙන ජාතික සමගිය හදාගන්න නම් මේ දෙපැත්තෙන් මාය ජාතිවාදී මතු කරන එක රටටම හොඳ නැහැ. එහෙනස අපිට ඕනකම තියෙන්නේ අතීතෙන් අද්දකින් මිගෙනගෙන ජාතික සමගිය පැත්තට යන්නේ එක. ඉතින් එල්ටීටී සංවිධානයේ පැත්තෙන් ගත්තොත් එල්ටීටී සංවිධානයේ අරමුණෙන් ක්‍රියාකාරකම්ුනේ ත්‍රස්තවාදී සංවිධානයක්. ඒ කියන්නේ විවාදයක් අපිට නැහැ. නමුත් අපි දකින ඒකට එකතු වෙච්ච ජනතාවට දෙමළ තරුණයාට ආයුධ ගන්න තරම් සාධක නිර්මාණ කළ තිබ්බා. දැන් අපි සමාජයක් ලෙස කළ යුතු තියෙන්නේ එල්ටීටී පෙරද්දුව වගේම අර දෙමළ තරුණයාට අවිගැනීමට බල කරපු සමාජ සාධක විසඳන්න ඕන.